ලද සිංගිනෙන අපගේ YouTube channel බොහෝ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් තුනුම් පොතක්. බදුන් සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් ඇල්ල ප්‍රදේශයේ කුඩාවන්හල් ඉලක්ක කොට හදිසි මෙහෙයුමක් දියත් කොට තිබේ. එහිදී ඇල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන කුඩාවන්හල් වලට පැන වොම් සංචාරකයන්ට නීති විරෝධීව මත්පැන් ලබා දුන් බව පවසා ඉන් හෝටල් 10කට නඩු පවරා තිබේ. සුරාබදු නිලධාරීන් මෙලෙස අවන්හල් වලට පැන ඇත්තේ විදේශ සංචාරකයන් රැසක් එම අවන්හල් වල විවේකීව සිය නිවාඩුව ගත කරන අතරවාරයේය. මේ කිසිවක් නොදන සංචාරකයන් තමන් කිසියම් නීති විරෝධී දෙයකට මැදිහත් වූ බව සිතා වහා එම අවන්හල් වලින් පිටත් යාමට කටයුතු කර ඇත. බදුල්ල සුරාබදු කාර්යාලයේ නිලධාරීන් මෙම හදිසි වැටලීම සිදු කරනු ලබන්නේ දිනෙන් දින මෙරටට පැමිණෙන සංචාරකින් ගරණ ඉහළ යාමත් සමග කලක් වැසී තිබුණු කුඩා අවන්හල්ද සක්‍රිය වී තිබූ පසුබිමකය. සංචාරකයන් අතර ජනප්‍රිය උණ වටුන ඇල්ල වැනි ප්‍රදේශවල මෙවැනි අවන්හල් බොහෝමයක් දැකගත හැකිය. මෙවැනි අවන්හල් වලට පැමිණෙන සංචාරකයන් සිය විවේකයේ ගත කරන්නේ මත්පැන් පොදක් තොලගාමිනී. මේ හේතුව නිසා බලපත්‍ර නොමැතිවත් මෙවන් කුඩා අවන්හල් වලින් විදේශ සංචාරකයන් හට මත්පැන් ලබා දීම කලකපටන් සිදු කරනු ලැබිය. ඒ අනුව ක්‍රියාත්මක වූ සුරාබදු දෙපාර්තමේන්තුව නිලධාරීන් පසුකියදා එවැනි අවන්හල් කිහිපයක් වටලනු ලැබුවේ එහි පැමිණ සිටි සංචාරකයන්ද බීතියට පත් කරමිනි. සංචාරකයන් අපහසුතාවයට පත් කරමින් සිදු කළ මෙම වැටලීම්වල මූලික අරමුණ වන්නේ එම අවන්හල් බියවදා අල්ලස් ගැනීමයි. බලපත්‍ර නොමැතිව සංචාරකයන්ට මත්පැන් ලබා දෙන මේ බොහෝමයක් අවන්හල් සිදු කරන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් ලබා දීම මගින් ඔවුන්ගේ අවන්හල් පවත්වාගෙන යාමයි. අල්ලස් ලබා දුන්නේ නැතිවොත් සංචාරකයන්ට මත්පැන් ලබා දිය නොහැකි නිසාත් එම හේතුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර බිඳ වැටෙන නිසාත් මෙවැනි බොහෝ ව්‍යාපාර සුරාබදු කාර්යාල කිහිපයකටම මේ අවරින් අල්ලස් මුදල් ලබා දීම සිදු කරනු ලබයි. ඒට අමතරව නීතිය ක්‍රියාත්මක වන පෙන්වීමට මාස දෙක තුනකට වරක් එම හෝටල් වලින් සුරාබදු නිලධාරීන්ට නඩුවක් ලබා දීමද සිදු කරනු ලබයි. මේ තත්ත්වය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයේ නිතර මෙවැනි කුඩා අවන්හල් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර සුරාබදු නිලධාරීන් ඔවුන්ගේ මාල තරකර ගන්මින් සිටින්නේ රජයට හිමි විය යුතු බදු ආදායමක්ද රජයට හිමි කරවමිනි. මෙවැනි උණුසුම් පුවත් ලදසින් දැනගැනීමට අපගේ YouTube channel subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.